Kelin Baby, Sri Lanka'nın sağlıklı araştırma baby sabanı. රත්මලාන මැතිවරණ බල ප්‍රදේශයේ සමගි ජනබලවේගයේ සංවිධානය කළ ජනහමුවක් එම බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. අද අපි මහ මැතිවරණයට මුහුණ දෙන අවස්ථාවේ අදටත් අපේ රට බංකොලොත් රටක්. මැතිවරණ පැවැත්වුවයි කියලා බංකොලොත් භාවයේ අතුරුදහන් වෙන්නේ නැහැ. මැතිවරණ පවත්වලා ජනතාවගේ තීන්දුව ගන්නකොට ඒ තීන්දුව ගන්නට ඕන කුමන පක්ෂයටද කුමන සංධානයටද රට බංකොලොත් භාවයේ උදවා ගන්න වැඩපිළිවෙළ දර්ශනය ඒ ඉලක්ක කරා යන්නට පුළුවන් දක්ෂතම කණ්ඩායම කාටද තියෙන්නේ කියන එක ගැන මේ මහමැතිවරණයේදී මේ වැදගත් තීන්දුව ගැනීම අත්‍යවශ්‍යයි. ඔබ දැනගන්නට ඕන IMF එක කිව්වා 2033 ඉඳලා ණය ගෙවන්න ආරම්භ කිරීම ප්‍රමාණවත් කියලා. 2033 ප්‍රමාණවත් කියලා IMF එක කියද්දී හිටපු ජනාධිපතිවරයයි ඒ ආණ්ඩුවයි ගිහිල්ලා ගිවිසුම් අත්සන් කරලා තිබෙනවා 2028 සිට ණය ආපහු කියලා. පොඩක් හිතලා බලන්න 2028 ඉඳලා අපි ආපහු ණය ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට නම් අපේ ආර්ථිකය කොයිතරම් විශාල ලෙස වර්ධනය විය යුතුද අපිට ඒ ඉලක්ක කරා යන්නට බැරි වුණොත් 2028 ත් ආපහු කියයි රටක් හැටියට ශ්‍රී ලංකාවට ණය ගෙවීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන්නට බෑ ඔබ එලෙසින්ම බංකොලොත් භාවෙන් පෙළෙන රටක් කියලා 2028 ත් කියයි නොවැම්බර් 14 වෙනිදාට නිර්මාණය වන්නේ මේ රටේ වැදගත්ම තීරණාත්මක අවස්ථාව රට ගොඩගන්න ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කරන කණ්ඩායම තේරීම එදාට සිද්ධ වෙනවා